ඔයාල දැනට මත්දන්නම ඇති අදාපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඒ වුණාට අදාපි කතා කරන්න යන දේවල් ගැන පොඩි සාරාංශයක් කියන්න. අපි හැමෝම පොඩි කාලේ ඉඳලා සුපිරි වීරයන්ගේ කාටුන් වගේම චිත්‍රපටිත් බලනවා. එහෙම චිත්‍රපටියක් බලලා ඉවර වුණාට පස්සේ ඒ වගේ සුපිරි බලයක් තියෙන සුපිරි වීරයෙක් වෙන්න සිහින මවනවා. අද අපි කතා කරන්න යන්නේ අප අතර ඉන්න සුපිරි බලයන් තියෙන පුද්ගලයන් ගැනයි. ඔවුන්ට මෙම බලයන් ලැබිලා තියෙන්නේ කෘතිමව නම් නෙවෙයි. ඔවුන්ට මෙම ශක්තියින් ලැබෙන්නේ ස්වභාවිකවමයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අංක 1. චුම්බක බලයක් ඇති ළමයා. මේ චුම්බක බලයක් ඇති ළමයා අපිට හම්බ වෙන්නේ කොයේෂියාවෙන්. මෙම චුම්බක ශක්තිය නිසා මේ ළමයා යන යන තැන තියෙන ලෝහ බඩු මෙයාගේ ඇඟේ ඇලෙනවා ඇති කියලා ඔයා හිතනවා ඇති. ඒක ඇත්තටම ඇත්ත. මේ ළමයට ලෝහ වස්තු ආකර්ෂණය කර ගැනීමේ බලයක් තියෙනවා. මෙම ලෝහ වස්තු ආකර්ෂණය කර ගැනීමේ බලය නිසා ඒ කාලේ මේ වීඩියෝ එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔහුගේ දෙමාපියන් මේ දරුවගේ ඇඟේ හැඳි 3ක් කාසි 13ක් හා ගෑරුප්පුවක් ඔහුගේ ඇඟේ අලවන වීඩියෝ එකක්. ඒ වගේම ඔහුගේ දෙමාපියන් පවසන ආකාරයට ඔහුගේ මේ චුම්බක තරංගවලට සුව කිරීමේ හැකියාවද තියෙනවා. ඔයාලා එක එක චිත්‍රපටිවල මේ වගේ චුම්බක බලයක් ඇති මිනිස්සු දැකලා තිබුණට ඇත්ත ජීවිතයේ මේ වගේ කට්ටිය ඉන්නවා කියලා දැනගෙන හිටියද? අංක 2. නන්දා උණිකෘෂ්ණ මනස කියවීම. මේ නන්දාට තමාගේ මවගේ මනස කියවීමට හැකියාව තියෙනවා. ඇගේ මව පවසන ආකාරයට ඇය සිදු කිරීමට යන ඕනෑම දෙයක් මෙම නන්දා කලින් පවසනවලු. ඒ වගේම ඇයට තමන්ගේ මවගේ මනස කියවීමට පුළුවන් වගේම අනෙක් අයගේ මනසද කියවන්නට පුළුවන්. නන්දාගේ මේ අමුතු ශක්තිය ගැන දැනගත් කට්ටිය මේ ළමයා කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න එක එක පරීක්ෂණ කරලා තියෙනවා. ඒ අතරින් ඇගේ මවට ඉලක්කම් 6ක අංකයක් ලබා දුන් අතර එම ඉලක්කම් මොනවද කියලාවත් දන්නේ නැතුව මේ නන්දා මේ අංක පොතක ලියලා තියෙනවා. ඒ වගේම නන්දාගේ මවට ගීතයක් සිතීමටයි පැවසූ විට මෙම නන්දා එම ගීතය ඉතා පහසුවෙන් කිසිදු ගැටලුවකින් තොරව පොතක ලියලා තියෙනවා. මෙය විද්‍යාත්මකව ටෙලිපති කියලා හඳුන්වනවා. අංක 3. රාත්‍රියේ ඇස් පේන පිරිමි ළමයා. මේ ළමයා චීන පිරිමි ළමයෙක්. මේ පිරිමි ළමයාගේ ඇස් නම් අපේ ඇස් වගේ නෙවෙයි. මේ පිරිමි ළමයාගේ ඇස් නිල් පාටින් දිලිසෙන්නේ හරියට පූසෙක්ගේ වගේ. මේ දරුවාගේ ඇස් නයිට් විෂන් එකක් දාගත්තා වගේ නිසා මේ දරුවාට රාත්‍රියේදී ඉතා හොඳින් ඇස් පෙනෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ නිසා විශේෂඥයන් විසින් මේ දරුවා අඳුරු කාමරයකට දමා ළමයාට පොතක් කියවීමට දුන් අවස්ථාවේ මේ දරුවා කිසිදු අපහසුතාවයකින් තොරව මෙම පොත කියවපු නිසා මේ දරුවාට අන්ධකාරයේදී පවා ඇස් පෙනෙන බව තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම මේ දරුවාගේ ඇසට ආලෝකයක් වැටුණ විට පූසෙකුගේ වගේ ඇස් බිලිසෙනවා කියලා තමයි ඒ අය පවසන්නේ. මේ වගේ අපි හැමෝටම ඇස් රාත්‍රියේදී පේනවා නම් ලයිට් දාන්නේ නැතුවම ඉන්න තිබුණා. අංක 4. ජින්ජු සුපිරි කෑගැසීම. ජින්ජු කියලා හඳුන්වන චීනයේ සිටින හතර හැවිරිදි පිරිමි ළමයා ඔහුගේ පියා සමග ගොවි පොළ බැලීමට ගිය අවස්ථාවක එහි සිටි බල්ලා මෙම ළමයා වෙතට බුරාගෙන පැමිණීමත් සමග කලබල වුණු මේ පුංචි ළමයා කෑගහලා තියෙනවා. මේ කෑගැසීම නිසා ඇතිවුණු කම්පනය හේතුවෙන් මේ ගොවි පොළේ සිටි කුකුලන් 443ක් පමණ මිය ගිහින් තියෙනවා. මේ පිළිබඳව ගොවිපොළ භාර පුද්ගලයා නඩුවක් යොමු කිරීමෙන් පසුව මේ ජින්ජුගේ පියාට වන්දි මුදලක් පවා ගෙවීමට සිදු වෙලා තියෙනවා. අපි හැමෝම වගේ බලලා තියෙන බෙන්ටෙන් කාටුන් එකේ මේ වගේ කෑ ගහන සුපිරි චරිතයක් හිටියා මතකද? අංක 5. එමා ටැබ්ලට් භාණ්ඩ ගිනි තැබීමට හැකි ළමයා. අපි එක එක ජාතියේ කාටුන් වල වගේම චිත්‍රපටිවලත් ගින්දර නිපදවීමට පුළුවන් එක එක චරිත දැකලා තියෙනවා.
ඒ උනාට අද අපි බලන්න යන්නේ ඇත්තම ජීවිතේ ජීවත් වෙන ඒ වගේ ගින්දර නිපදවීමට පුළුවන් පුංචි ළමයෙක් ගැනයි. පිලිපීනයේ ජීවත් වන මෙම එමා ටැබ්ලට් කියන තුන්හැවිරිදි කුඩා දැරියට ඇගේ මනසේ බලයෙන් දේවල් ගිනි තබන්න පුළුවන්. මේ කටකතා වශයෙන් ප්‍රචලිත වීමත් සමග පොලිසියටද මේ ආරංචි වෙලා තියෙනවා. පොලිසිය පැමිණ එමාගේ දෙමාපියන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන වෙලාවේ එමා නිවස තුළ ඇති කමිසියක් ගිනි තියලා පෙන්වනවා. මේ නිසා එමා ටැබ්ලට් කියන්නේ සුපිරිම සුපිරි බලයක් තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. අපි බලලා තියෙන කාටුන් වල මේ වගේ සුපිරි බලයන් තියෙන චරිත හිටියා කියලා ඔයාලට මතකද? එහෙම මතකනම් ඒ චරිත ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සුබ දවසක්.